එක්ස්පෝෂර් ගැන හොඳ අවබෝධයක් තියෙන ඕගලන්ට කැමරකෙන් තවත් මේ වැඩේ ලේසි කරන්න උගලන්ට තියෙනවා කැමරාවේ මෝඩ්ස් ගොඩක්. අද අපි කතා කරන්න යන්නේ ඒ මෝඩ්ස් ගැන. ඔය කැමරා මොද්ද කොයි බින්ද මන්ද කරේ? CameraLK එකේ. CameraLK දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට CameraLK.com. කැමරක අතට ගත්තාම ඕගලන්ට කැමරකේ ෂටර් බටන් එක පේනවා, view finder එක පේනවා, තව ගොඩක් dials එකේ කියව පේනවා. ඒක කැමරාවෙන් කැමරාවට වෙනස්. ඒතර ඕගලන් මුලින්ම කැමරකේ මැනුවල් එකක් අතට ගන්න ඕනේ මේක ඉගෙන ගනිද්දි. මොකද මම අද මගේ කැමරක බේස් කරන් තමයි ඕගලන්ට settings කියලා දෙන්නේ, නැත්තම් modes ටික කියලා දෙන්නේ. ඒ modes හැම එකම එක වුණාට සමහර විට කැමරාවෙන් කැමරාවට ඒව තියෙන තැන්, ඒවට කියන නම් සහ ඒවට තියෙන shortcuts වෙනස් වෙන්න පුළුවන්. කැමරකේ පළවෙනි mode එක තමයි අපි කතා කරන්න යන්නේ, ඔටෝ කියන mode එක. මේ ඔටෝ කියන mode එක තියෙන්නේ photography බැරි අයටද, නැත්තම් photography කිසි දෙයක් දන්නේ නැති කැමරකක් විතරක් තියෙන අයටද? නෑ. මේ ඔටෝ mode එකේදී ඕගලන්ට තියෙන්නේ ෆ්‍රේම් එක හදන්න විතරයි, නැත්නම් ඕගලන් ගන්නෙ මොකද්ද කියලා තීරණය කරන්න විතරයි. අනිත් සියලුම දේ කැමරකෙන් ඩිසයිඩ් කරනවා. සමහරලාට කැමරාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඕගලන්ට ඕන ෂොට් එක මොකද්ද කියන. අපි හිතමු මම ගන්න ඔබ්ජෙක්ට් එක ફોකස් එකේ තිබිලා අනිත් ඒවා අවුට් යන්න ඕනේ නම් සමහරලාට කැමරාවට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය පින්තූරයක් ගන්න මේ ඔටෝ කියන මෝඩ් එක සෑහෙන්න වැදගත් වෙනවා. ඕනම කැමරාවක මේ ඔටෝ කියන මෝඩ් එක කොළපාටි තියෙන්නේ. මගේ කැමරක ගත්තත් මගේ කැමරේක මේකේ ඔටෝ කියලා ලියලම තියෙනවා කොළපාටි. සමහරවිට ඕගලන්ගේ කැමරාවේ ඔටෝ කියලා ලියලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්, කොළපාට කොටුවක් තියෙන්න පුළුවන්. Canon, Nikon, Sony ඕන එකක මේ ඔටෝ කියන මෝඩ් එක තියෙනවා. මේ ඔටෝ කියන මෝඩ් එක ඕගලන්ට හදිස්සි අවශ්‍යතාවයකදී, නැත්තම් අපි හිතමු ඕගලන්ට එකපාරට settings වෙනස් කර කර ඉන්නතෝ ෆොටෝ එකට අග්ගාලා ගන්න ඕන වෙලාවට මේ ඔටෝ කියන මෝඩ් එක දාලා ඕගලන්ට පින්තූරයක් ක්ලික් කරගන්න පුළුවන්. ගොඩක් දුරට ඔටෝ එකේදී එක්ස්පෝෂර් එක හරියට තියෙනවා. හැබැයි මම අර කලින් කිව්වා වගේ කැමර එක දන්නේ නැහැ ඕගලන්ට කොයි විදිහටද පින්තූර ඕනි කියලා. හැබැයි එක්ස්පෝෂර් එක කැමරාවෙන් හරියටම හදලා දෙනවා. මේ ඔටෝ කියන මෝඩ් එකට පස්සේ ඕගලන්ට පේනවා ඇති මේ P කියලා මෝඩ් එකක් තියෙනවා. මේකට අපි කියනවා ප්‍රෝග්‍රෑම් මෝඩ් එක. මේකත් හැම කැමරකම තියෙනවා, Nikon, Canon, Sony කියන කැමරවලත්, Fuji කියන කැමරකෙත් මේ P කියන මෝඩ් එක තියෙනවා. මේ P කියන ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙත් ගොඩාක් ඩිසිෂන්ස් කැමරාවෙන් මේක් කරනවා. හැබැයි ඕගලන්ට ඒ ඩිසිෂන් ඕවරයිඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපචර් එක ෂටර් එක ඕගලන් වෙනස් කරාට පස්සේ මේක ප්‍රෝග්‍රෑම් ෂිෆ්ට් කියන මෝඩ් එකට මාරු වෙනවා. සමහරලාට සමහර කැමරාවල මේ ප්‍රෝග්‍රෑම් ෂිෆ්ට් මෝඩ් එකට ඕගලන් මාරු කරගන්න ඕනේ. ඒක ඕගලන්ගේ මැනුවල් එකේ තියෙන ඕගලන්ගේ කැමරාවට අදාළ වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට තියෙන වැදගත්ම මෝඩ්ස් දෙකක් තමයි මේ aperture priority සහ shutter priority කියන එක. ඕනෙම කැමරාවක මේ මෝඩ්ස් දෙකක් තියෙනවා. එතකොට මේ මෝඩ්ස් දෙක තියෙන්නේ අකුරු මොන විදිහට? Nikon වල නම් මේක A කියලා අකුරකිනුත්, Sony වලත් මේක A කියලා අකුරකිනුත් තියෙනවා. ඒත් එකම Canon වල මේක තියෙන්නේ AV කියලා. එතකොට මොකක්ද මේ aperture priority කියන්නේ? aperture priority කියන්නේ ඕගලන් කැමරා එකට aperture value එක ඕගලන් තීරණය කරාට පස්සේ ෂටර් එක කැමරාවෙන් තීරණය කරගන්න එකට. එතකොට aperture priority ඕගලන්ට පාවිච්චි කරන්න ඕනේ මොන විදිය වෙලාවකට? ඕගලන් දන්නවා මගේ aperture episode එක ඕගලන් බැලුවට පස්සේ අපි aperture එකෙන් light එක වගේම අපි control කරනවා depth of field එක. එතකොට මේ depth එක control කරන්න ඕන වෙලාවට අපි හිතමු ඕගලන්ට background එක blur කරලා පින්තූරයක් ගන්න ඕනි කියලා. එතකොට ඕගලන් දන්නවා අනිවාර්යයෙන්ම aperture value එක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලෙන්ස් එකේ තියෙන සිදුර විශාල කරලා පින්තූර ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන් ටග් ගාලා aperture value එක decide කරාට පස්සේ කැමරාවෙන් තීරණය කරනවා මොකද්ද යන්න ඕන shutter එක කියන එක. එතකොට හැමදෙස්සෙම ඔයගොල්ලන්ට මම කලිනුත් කිව්වා shutter value එක හොඳට බලාගෙන ඉන්න ඕනේ. මොකද shutter value එක ගොඩාක් අඩු වෙලා hand held shoot කරොත් පින්තූරේ blur වෙන්න පුළුවන්. ඉතින් මේ aperture priority කියන එකේ තියෙන්නේ aperture එකට priority එක ඔයා දෙනවා, නැත්නම් aperture value එක ඔයා set කරනවා, shutter එක එයා decide කරගන්නවා. ඊළඟට තියෙන්නේ shutter priority. Sony වල තියෙනවා S කියලා, Nikon වල S කියලා තියෙනවා, Canon වල තියෙන්නේ TV කියලා. TV කියන්නේ time value කියන එක තමයි. ඒකත් shutter priority. මේකේ aperture priority වගේම තමයි. aperture priority කියදී අපි aperture එක decide කරා. මේකෙදී ඔයා shutter එක තීරණය කරනවා, එයා aperture එක තීරණය කරනවා. එතකොට මේක මොන විදි කන්ඩිෂන් වලදීද අපිට පාවිච්චි කරන්න වෙන්නේ? ඇත්තරම shutter priority පාවිච්චි කරන්න වෙන්නේ අපිට ලොකු motion එකක්, නැත්නම් motion එක control කරන්න ඕන වෙලාවට. මම ඔයගලන්ට කියලා දීලා දෙනවා අපේ shutter episode එකේදී shutter එකෙන් light එක වගේම motion එකත් control කරනවා කියලා. එතකොට අපි උදාහරණයකට ගත්තොත් එහෙම football match එකක් shoot කරන්න යනවා. football match එකේ ඔයගලන් දන්නවා movement එක
ఫాస్ట్ నెత్తం ప్లేయర్స్ల కూడా హైఎం మూవ్ వేణం ఎత్తుకొని ఏ ప్లేయర్స్ల ఫ్రీస్ కరగన్న అప్పుడు ఓని ప్లేయర్స్ల అప్పుడు బోంది వెళ్ళా తిబ్బొత్తే పింతూరేం వెడాక్నే అన్న ఎత్తుకొని అప్పుడు షటర్ ఇక్కడ తమై అప్పే వ్యాల్యూ ఇక దేన్ని ఎత్తుకొని షటర్ ప్రయారిటీకి ఇది అప్పి అప్పిట అవశ్య షటర్ ఇక తీర్ణే కరామ అపచేక కెమెరాలిన్ తీర్ణే కరణం మేకట తమై అప్పి కాని షటర్ ప్రయారిటీ కేల అపచ ప్రయారిటీ షటర్ ప్రయారిటీ వల్ట పాస్సే అప్పి అనవా మెనువల్ మోడ్ ఇక నెత్తం ఎం కీన మోడ్ ఇక ఓన కెమెరా ఇక ఏక తీర్ణి ఎం అకురే మెనువల్ మోడ్ ఇక ఇది ఓగులంట కెమెరావి సంపూర్ణ కంట్రోల్లోకి ఓగులంగి అతట హంబు వినో ఏ కానీ ఎపచక షట ఇక దెకమ చేంజ్ కరన్నోని ఒయా ఒయాట అవశ్య విధి కెమెరాకి కంట్రోల్లోకి హదాగన్న పుడువా మ్యానువల్ మోడ్గా ఓనే వెన్ని మొన విధి వెళ్ళావల్ట్ ఎత్తర్మ క్రిటికల్ లైటింగ్ కండిషన్స్ ఇది నెత్త కెమెరాకి సంపూర్ణ కంట్రోల్లోకి ఓగులంట అరా డెప్త్ ఎకాయి ఓగులంట మోషన్ ఎకాయి దెకమ కంట్రోల్ కరన్నోని వెళ్ళావట అనివార్యమ్మ ఒయాట మ్యానువల్ మోడ్ షూట్ కరన్న వినో మతక తీయగాన్న మ్యానువల్ మోడ్కి ఇది షట అపచ దెకమ కంట్రోల్ కరండి ఓయా మ్యానువల్ మోడ్ షూట్ కరది తవ ఇక దేక్ ఓగులంట అప్పు ఇస్రా ఎపిసోడ్ దిగిది కీలదినం ఏ తమాయి లైట్ మీటరింగ్ మోడ్స్ టిక సహా లైట్ మీటర్ ఇక గ్యాన ఇది అప్పే ఇలాంగ ఎపిసోడ్ డ్యాక్ సంపూర్ణ ఎపిసోడ్ డ్యాక్ అప్పి ఏ పిల్లి బంధవ కథా కరణం మే తమాయి బేసిక్ మోడ్స్ టిక కెమెరా అవి తీయన తవత్ ఓగులంగ కెమెరా అవి ఎక్కేక మోడ్స్ తీయని పుల్వాం కస్టమ్ మోడ్స్ తీయని పుల్వాం పోర్ట్రేట్ మోడ్ ల్యాండ్స్కేప్ మోడ్ కిల తీనవా ఏవ ఎక్కేక ప్రీసెట్స్ వల్ట హదపు మోడ్స్ తీయని ఓగులంగ కెమెరాకి తీయన అనిత్ మోడ్స్ గన ఓగులంట మెనువల్కి ఎంతమై బలాగండి విని ముఖ ఎక్కేక కెమెరా అవట సంహార దిన మోడ్స్ వినాస్ తినవా దాని ఓగులంట ఇక పాట ప్రశ్న ఎక్కిన పుల్వాం ఏ తమాయి దానికి షటర్ ప్రయారిటీకి ఏది ఓగులంగ షటర్ ఇక తీర్ణే కరాట పస్సే అపీతమ ఓగులంట ఎన్న పుల్వాం ఉపరిమ ఎపచేక నెత్తం అడుకరండి పుల్వాం ఉపరిమ ఎపచేక అడువెలా లైట్ ఏత్ మదిన నెత్తం పింతూరి అండ ఎక్స్పోజ్న పింతూరి కళువేరమన ముఖం దపికరాన్ని అన్న ఒకలాంటి మతకైతే ఎక్స్పోజర్ ట్రయాంగిల్కి ఇది నెత్తం అప్పు ఎక్స్పోజర్ కంట్రోల్ కరని ఇది అప్పు కీలదున్న ఐఎస్ఓ గాను ఐఎస్ఓ కీన పారామీటర్ మీకట వెదగత్తిని మేము కలింగ్ ఒకలాంటి పెహదిలి కరపు సీఎలు మధ్య మా పెహదిలి కరే ఐఎస్ఓ స్థావర అగేక తీనవకిల హితాగన నెత్తం అప్పు ఐఎస్ఓ కాన్స్టెంట్ తీయాగన తమై అప్పి కథ ఆగరే ఓగులంట పేన వేతి దాని మమ షట్టర్ ప్రయారిటీ దాన మా ఓగులంట ఏమైనా ప్రశ్న పెన్నన్న మిన్న మిహిమ దగ్గర మమ హాఫ్ ప్రెస్ కరామ మీకు పేన మీ ఆబ్జెక్ట్ స్టిల్ తీయండి మమ్మ మీకు ఓగులంట మీ కెమెరాకి తీ సెట్టింగ్స్ టిక పెన్నాను ఇతరాయి మీకు రండి మీకు తీన షటైక అసూవాయి అపచక హతరాయి దశమ పహాయ్ ఐఎస్ఓ హారసీ ఐఎస్ఓ మమ వినస్ విన్నతి విన హారసీ అయితే సెట్ కల్లా తీయండి ఎత్తుకొట దాంగ్ ఓగులంట పేన మమ షటర్కి వెడి కరో అప్పచేక అడు విన్న ట్రై కరణ హ్యాబై ఒకలంట పేను దాంగ్ మమ వన్ టూ ఫైవ్ వల్ట వెడికర గమా అప్పచేక బ్లింక్ విన్న పటం కన్నాం అప్పీతం మట దాం మితందియోని షటర్క వెడికరన్న దెసీ పనహట దాం పింతూరి అండ్ ఎక్స్పోజ్ ఇలా తిని పేను కలువరాయ్ అప్పచేక హతర అన్న యా బ్లింక్ విన్న పటం కన్నాం మేక ఓగలాంగ్ మే ప్రయారిటీ మోడ్సలే అద్ది అనివార్యమ్మ బలాగని ఇన్నోనే దయా ముఖద ఒయా షటర్క హరి అపచక హరి మారుక రద్ది అని పెద్ద బ్లింక్ వినమన ఏకే అన్ని ఏట అన్నపులం ఉపరిమ అగే గిహిల్ల ఇవరాయి ఏట తవయన్న విద్యాక్నే ఎత్తగొడ ఆ ముఖదకరాన్ని అన్న ఓగులంట పుల్వాంగ్ ఎత్తగొట ఐఎస్ఓ వలి మేక వెడికరగాను మమ ఐఎస్ఓ వెడికన్నవా ఎగ్దాస్ దిశ పన ఎగ్దాస్ హైసీర్ విదర ఎగ్దాస్ హైసీర్ వెడికరామా అన్న మట మగే లైట్ కండిషన్గా హరిట హెదిర తీని మట క్లిక్ కరగాను పుల్వా ఎత్తగొట మేకమ అనిపెత్తరత్ విన్న పుల్వా అపితము అపచయకట అపచ ప్రయారిటీ కూడా ఒకలంగి హిల్ల అపచక మట అన్న పుల్వా మేలెన్సకి మ్యాక్సిమం పిట ఓపెన్ కాని పుల్వం ఫో ఫో కరహమ పన్సీయ తీయను ఎత్తుకొట అపితము మట మేక డీప్ డెప్త్ ఏక షూట్ కరగను నీకైనా మట పిటి పస్సే తీయనేవాత్ ఎక్కమ మంగిత ల్యాండ్స్కేప్ అక్కరి ఒక అక్కరి గాహనం కీల మమ వెడికన్నా మేక ఎఫ్ ఇలెవెన్ వల్ట్ ఎఫ్ ఇలెవెన్ వల్ట్ ఆవడ పస్సే మంగితమ ఐఎస్ఓ కలిం తిబ్బా గేట మమ్మ గేనవాయి ఐఎస్ఓ గీనో హారసీయట హారసీట గీహాము గులన పేరు షటర్ ఇక పహలవేం ఇక్క నెత్తాం తప్పరేం పహలవేం పంగువ పహలవేం పంగువ తీయద్ది ఒకలం దాన్ని అన్నమాట హ్యాండిల్ షూట్ కరండి బ్యా హ్యాండిల్ షూట్ కరో పింతూరి బ్లర్ విన్న తినేట కట సహిన్న వెడి కెమెరా బ్లర్ ఇక ఎన్న పులువా ఎత్తుకొట ఆయిత్ మమ మీక ఐఎస్ఓ వెడి కరగని తమాయి మీక అడ్జస్ట్ కరగాన్ని మే తిక్కమ ఒకలంట పేనవేతి ఐఎస్ఓ మమ వినస్కరణో మేకత్ కెమెరా ఆవిడ వినస్కరణ దిన్న బెయిద్ మీకత్ వినస్కరణ దిన్న పులువా అప్పిట పుల్వాంగ్ ఐఎస్ఓ అప్పిట ఒటో కీనికటే అన్న ఏక అప్పి సీరెక్కరగాన్ని మగే కెమెరా విన మమ్మితంట గియా ఐఎస్ఓ కీనిక మమ్మ ఉడటం గియాల అడ్డు మేకింగ్ హ్యాప్ ఎత్తర గియామ మగే పుల్వాంగ్ ఐఎస్ఓ ఒటో దాన్ మమ్మీకి దాతీని షట్టక హైసీ హతలిహ ఎఫ్ ఎక ఫో ఐఎస్ఓ ఒటో మట హైసీ హతలిహ మది వినవా మమ మేక మమ్మితు మమ హయ్యంగ్ అన్న కార్ ఎక నెత్త కార్ వేసే షూట్ కరండి అన్ని మట హైసీ హతలి మది మమ మేక దిదాస్ పన్సీర షట్టక అప్ కన్నాం
ඔයාලා පේනවාද මම ඒකට half press කරාම එයා exposure එක හරියටම හදා ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ click කරන්න පුළුවන් හැබැයි ඔයාලට පේනවා ඇති මම හැමදෙස්සම කිව්වා මේ priority modes වලදී අනිත් value වෙනස් වෙන එක ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ shot එක වෙනස් කරද්දී apache එකයි iso එකයි වෙනස් වෙනවා දැන් මේ IS එක වෙනස් වෙන්නේ හේතුව තමයි මම දාලා තියෙන්නේ auto ISO. ඒතර ඔයගොල්ලෝ පේනවා ඇති auto ISO එකේ ISO 6400 දක්වා ඉහළ නැංවිලා තියෙනවා. මේ exposure එක හදාගන්න එයා ISO එක සෑහෙන වැඩි කරලා තියෙනවා. මට exposure එක හරි මගේ. හැබැයි මම පාවිච්චි කරන කැමරාවත් එක්ක සංසන්දනය කරද්දී මේ 6400 කියන්නේ සෑහෙන වැඩි අගයක් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කැමර එක. අපි හිතමු crop sensor camera එකක් නැත්නම් ඔයගොල්ලන් කැමර එක basic camera එකක් නම් මේ 6400 පින්තූරේ ලොකු grain එකක් නැත්නම් noise ගොඩාක් add වෙලා තියෙන්න පුළුවන් මේක කොහොමද වෙනස් කරගන්නේ මේක ඔයගොල්ලන්ට 6400 ගන්න කිසිම වෙනසක් කරගන්න බෑ හැබැයි safe mode එකට නැත්නම් අපි දැන් පින්තූරයක් ගන්න හැම වෙලාවකම මේ settings go through කරන්න ගියොත් නැත්නම් setting හැම එකක්ම බලන්න ගියොත් ඔයගොල්ලන්ට පින්තූර ගන්න එක සමහරවිට මිස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා කැමරාව safe විදියට වාගේ settings ටික හදාගෙන තියන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මගේ කැමරකේ තියෙන්නේ මම ගිහිල්ලා auto ISO දෙද්දි ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙනවා ISO auto minimum කීයද maximum කීයද කියලා. මම maximum 2,400 ටම දීලා තියෙනවා. හැබැයි මේකත් වැඩි ඒකින්ද මම මේක අඩු කරනවා මගේ ISO එක අපි හිතමු 12800 තමයි මට යන්න දෙන මම කැමරාවට ඔටෝ තියෙද්දි යන්න දෙන මැක්සිමම් එක. ඒක ඕගලන්ගේ කැමරාවෙන් කැමරාවට අනුව වෙනස් කරගන්න. හැමදෙස්සම අපි ISO එපිසෝඩ් එකේ කිව්වා වගේම ISO අඩුවෙන්ම තියාගන්න තරමට හොඳයි. හැබැයි කැමරකෙන් දීලා තියෙන ඔප්ෂන් එකක්. ඉතින් මේක පාවිච්චි කරන්නත් ඕනේ. මම මේක 12800ට දෙනවා. එතකොට අපි බලමු ආයිත් මේ කන්ඩිෂන් එකේදී 6400 ආවා. දැන් 3600 මම ෂටර් එක අපි හිතමු ගොඩාක් වැඩි කරනවා කියලා. ඔයගොල්ලෝ පේනවා මම දීලා තියෙන්නේ 12800 12800න් එහාට එයා යන්නේ නැහැ. එයා කියනවා අපච් එක 4 මදි. එතකොට දැන් මට කරන්න දෙයක් නැහැ. මම එහෙනම් අනිවාර්යයෙන්ම ෂටර් එක අඩු කරලා මේක නැවතත් බැලන්ස් කරගන්න වෙනවා. ඔයගොල්ලන්ට පේනවා එතකොට ආයිත් ආවම හරි ගියා. එතකොට ඔයගොල්ලන්ට දැන් පැහැදිලිව තේරෙන්න ඕනේ ඔයගොල්ලන් මොන ප්‍රයොරිටි එක පාවිච්චි කරලා ෂටර් ප්‍රයොරිටි වේවා අපච් ප්‍රයොරිටි වේවා ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරත් එක පරාමීටර් එකක් වෙනස් කරද්දී ෂටර් එක වෙනස් කරද්දී අපච් එකට වෙන දේ සහ ISO එකට වෙන දේ හොඳ අවධානකින් ඉන්න ඕනේ. ISO එක උගලන්ට ඔටෝ දීලා ඒකත් ලිමිට් කරන්න පුළුවන්. මෙන්න මේ ගානින් එහාට යන්න එපා කියලා. ඒක ඔයාගේ කැමරකේ තියෙන සෙටින් එකක්. ඒක හදාගන්න අනිවාර්යම නැත්තම් සමහර වෙලාවට කැමරාවේ තියෙන උඩරිම ISO ගානින් පින්තූර වැදුනොත් පින්තූරේ ලොකු ග්‍රේන් එකක් එනවා. අපච් එකේදී ෂටර් එකත් ෂටර් එකේදී අපච් එකත් මේ දෙකේදීම ISO එකත් ගැන හොඳ අවධානකින් ඉඳලා තමයි ෂූට් කරන්න වෙන්නේ. මේ මෝඩ්ස් ඔයගලන්ට දීලා තින්නේ පහසුව සඳහා. හැබැයි ඒ මෝඩ්ස් වලින් සමහරලාට ඔයගලන්ට අනිත් ඒවා ගැන අවධානයෙන් හිටියේ නැත්නම් ඒගලන්ට රිවර්ස් කරන්න බැරි පින්තූරු හම්බ වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේදී අපි අරන් එනවා තව අලුත් දේවල් ටිකක් ඔයගලන්ට ඉගෙන ගන්න. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා ලෑස්ති වෙලා ඉන්න, bell mark එක click කරලා අපි වීඩියෝ එක දාපු ගමන් බලන්න. බොහොම ස්තුතියි.